අවසරයි ස්වාමීන්ද්‍රයන්න් වහන්ස සතිය සතිපට්ඨානය පිළිබඳව බොහෝ දෙනාද විමසිලිමත් වෙනවා විදර්ශනාව වැඩිීමේදී මෙම සතර සතිපට්ඨානය වැඩිම අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා කියලා ධර්මයේ දන්නා බොහෝ දෙනා අවබෝධයෙන්ම දන්නවා ඒ නිසා අපේ ස්වාමින්වහන්ස අද අපි සතිය පිළිබඳව සාකච්ඡා කරන්නට කල්පනා කළා ඉතින් ඒ පිළිබඳවයි ස්වාමින්වහන්ස අද වැඩසටහනේ ආරම්භය ප්‍රවේශය ගත යුත්තේ අවසරයි ස්වාමින්වහන්ස තෙරුවන් සරණයි බොහොම වැදගත් කාරණාවක් තමයි මෙතුමිය අද මේ සිරස පන්සල් මළුවේ සාකච්ඡාවට යොමු කරන්නට බලාපොරොත්තු වෙලා තියෙන්නේ සතිය සතිපට්ඨානය ගැන අද බොහෝ දෙනෙක් කල්පනා කරනවා ඒක ගැන විමසිලිමත් වෙන යුගයක් ඉතින් බටහිර රටවල පවා දැන් මේක ගැන බොහොම අධ්‍යයනයක් සිද්ධ වෙන කාලයක් බුදුරජාණන් වහන්සේ මේ සතර සතිපට්ඨානයේ වැදගත්කම ගැන අපිට නොයෙක් ආකාරයෙන් කියලා දීලා තියෙනවා සතිපට්ඨාන සංයුක්තයක් කියලම ඒ පාළියේ එක්තරා ඒ සංයුත්ත නිකායේ කොටසක සඳහන් වෙනවා මේ සතිය කියන එක අපි හරියට තේරුම් ගත්තොත් මේ විදර්ශනා කරන්නේ කොහොමද සමත භාවනා දියුණු කරන්නේ කොහොමද මේ දෙකටම මූලික පදනම තමයි මේ සතියෙන් සැලසෙන්නේ අද බොහෝ දෙනෙක් තියෙන ගැටලුවක් තමයි මේ විදර්ශනා භාවනාවට ප්‍රවේශයක් ගන්න කොහොමද කියලා මේකට මේ සතර සතිපට්ඨානය ගැන ඉගෙන ගැනීම සතර සතිපට්ඨානය ගැන මනාව ලබන දැනුම වඩාත් අවශ්‍ය වෙනවා ඇත්තටම බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා ඔබ යමෙකුට අනුකම්පා කරනවා නම් ඔබ කියන දේ අහන කෙනෙක් කියලා හිතනවා නම් ඔබගේ මිත්‍රයෙක් හරි ඥාති කෙනෙක් හරි ලේනෑයෙක් හරි ඔවුන්ව සතර සතිපට්ඨානයේ හික්මවන්න ඒ සතර සතිපට්ඨාන භාවනාවේ හික්මවන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ මේක ඇත්තටම මේ මිත්ත කියන සූත්‍රයේ මේ සංයුත්ත නිකායේ සතිපට්ඨාන සංයුත්තේ සඳහන් වෙනවා යේ භික්කවේ අනුකම්පේයාත යේචකෝ සෝතබ්බම්මඤ්ඤයුං මිත්තාවා අමච්චාවා ඥාතිවා සාලෝහිතාවා තේවෝ භික්කවේ චතුන්නං සතිපට්ඨානානං භාවනායේ සමාදපේතබ්බං කියලා යම්කුට ඔබ අනුකම්පා කරනවා නම් ඔබ කියන දේ අහනවා නම් ඔහු සතර සතිපට්ඨාන භාවනාවේ සමාදන් කරන්න ඔහු ඒක පිළිහිටවන්න කියලා දේශනා කරනවා. මොකද මේ සතර සතිපට්ඨානය ගැන බුදුරජාණන් වහන්සේ කියන්නේ මේක තමයි ඒකාන්ත මාර්ගය කියලා. ඒකායනෝ අයම් භික්කවේ සත්තානං විසුද්ධියා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සතර සතිපට්ඨානය ගැන මේ සත්වයන්ගේ සිත පිරිසිදු වීමට, ඒ වගේම සියලු දුකෙන් මිදීමට, නිවන සාක්ෂාත් කිරීමට, ශෝක පරිදේවයන්ගෙන් මිදීමට ඒකාන්ත මාර්ගය තමයි සතර සතිපට්ඨානය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් අපි මොනෑ භාවනාවක් සිද්ධ කළත් මේක ඇත්තටම මේ සතර සතිපට්ඨානයට එක්තරා ආකාරයකට සම්බන්ධ වෙනවා. ඉතින් කොච්චර වැදගත්ද කියනවා නම් ඇත්තටම මේ කවස්ථාවක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ යමෙක් සතර සතිපට්ඨානේ වරද්ද ගත්තොත් ඔහු වරද්දාගන්නේ ආර්ය මාර්ගය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. යේසං කේසංච භික්කවේ චත්තාරෝ සතිපට්ඨාන විරද්දා විරද්දා තේසං අරිය මග්ගෝ කියලා. ඔහු මේ සතර සතිපට්ඨානේ වරද්දගත් එක්කෙනා ආර්ය වූ මාර්ගයේ සියලු දුකෙන් මිදීමේ මාර්ගය වරද්දගත් කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඉතින් ඒක නිසා මේ සතිමත් බව කියන්නේ මොකක්ද? සිහියෙන් ඉන්නවා කියලා කියන්නේ මොකක්ද? බුදුදහමට අනුව අපි සම්මා සතිය ගොඩනංවනවා කියලා කියන්නේ මොකක්ද කියලා අපි නිවැරදිව නිරවුල්ව තේරුම් ගන්න ඕනේ. ඉතින් මේ පින්නතුන් අහලා ඇති විශේෂයෙන් ඔය අපේ භාවනා කීපයක කාටත් හුරු පුරුදු භාවනා කීපයක අගට මේ සති කියන වචනේ සඳහන් වෙනවා. බුද්ධානුස්සති, ධම්මානුස්සති, මරණානුස්සති, එතකොට කායගතා සති, මේ වගේ තැන්වල මේ සති කියන වචනේ අගට සඳහන් වෙනවා. ඉතින් අපි කල්පනා කරලා බැලුවොත් මේවෙන් මොකද්ද මේ අදහස් කරන්නේ කියලා. දැන් බුද්ධානුස්සති කියලා කිව්වහම බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැන සිහිපත් කරනවා කියන එක තමයි බුද්ධානුස්සති කියලා කියන්නේ. එයා අපේ භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ අංගයන් දෙනුත් අරහන් වනසේක, උතුම් වූ සර්වත්තා ඥානයකින් සමන්විත සම්මා සම්බුද්ධ වනසේක, දෙව් මිනිසුන්ට ශාස්ත්‍රූන් වනසේක කියලා යමෙක් සිහි කරනවා බුදුරජාණන් වහන්සේගේ තවත් නොයෙකුත් ඒ ප්‍රඥාව ගැන, නොයෙකුත් ගුණයන් ගැන යමෙක් සිහි කරනවා. අන්න ඒකට අපි කියනවා බුද්ධානුස්සති කියලා. එතකොට එතනදී අපිට පේනවා මේ පින්නතුන්ට යමක් සිහි කරන ගතිය, මේ සතිය කියන එක සම්බන්ධයක් තියෙනවා කියලා. දැන් මරණානුස්සතිය කියලා ගත්තොත් මරණය ගැන යමෙක් සිහි කරනවා. මේ ලෝකේ උපන්නා වූ හැම සත්වයෙක්ම ඒකාන්තයෙන්ම මරණයට පත් වෙනවා. තමාටත් ඒ ධර්මතාවය පොදුයි.
ඒ කාන්තයෙන් මේ මරණයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා ඒ යමෙක් සිහි කරනකොට අන්න ඒකට අපි කියන මරණානුසතිය කියලා. එතකොට මේ සතිය කියන වචනේ විශේෂයෙන්ම අදහස් වෙන්නේ ඒ සිහි කිරීමේ ගුණයක් ගැන. බුදුරජාණන් වහන්සේ මේ මොනවද අප විසින් සිහි කරගත යුත්තේ කියලා ඒක හතර කොටසකට බෙදලා දැක්වුවා. මේ කය ගැන ඔබ මෙන්න මේ අයුරින් සිහි කරගන්න. වේදනා ගැන ඔබ මෙන්න මේ අයුරින් සිහි කරගන්න. ඊට පස්සේ සිත ගැන අනිකුත් ධර්මතා ගැන ඔබ මෙන්න මේ අයුරින් සිහි කරගන්න කියලා. ඉතින් අන්න ඒ දේශනේට තමයි අපි කියන්නේ සතර සතිපට්ඨාන දේශනේ කියලා. එතකොට සිහිය පිහිට වෙන ආකාර පිළිබඳ බුදුරජාණන් වහන්සේ කරපු දේශනේට තමයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. ඉතින් මේ සතිය ගැන සිහිය කියන එක ගැන සාමාන්‍යයෙන් දැන් සිහිය කිව්වහම සිංහලේදී අපි මිනිස්සෙකු වැටිලා හිටියොත් නිකන් මැරිලා වගේ හිටියොත් අපි කියනවා මෙයාට දැන් සිහි නෑ කියලා. නමුත් සිංහලේදී සිහි නෑ කියලා සමහරලාට අපි කියන්නේ මේ සිත වැඩ කරන්නේ නැහැ කියන එක. හඳුනාගන්නේ නැහැ කියන කවටගෙන දැනුවත් වෙන්නේ නැහැ කියන එකටත් සිහි නැහැ කියලා කියනවා. නමුත් බුදුදහම විශේෂයෙන් මේ සිහි කියලා සති කියලා ඒ පාලි වචනයෙන් කියවෙන්නේ ඒ කාරණේ නෙමෙයි. අපි ඒකට අර්ථ දැක්වීමක් හැටියට කිව්වොත් යමෙක් කුසල ධර්මයන් වැඩෙන ලෙස සිහිපත් කිරීමක් කරනවා නම් සිහිපත් වීමක් යමෙක් තුළ සිද්ධ වෙනවා නම් ඒකට තමයි සම්මා සතිය කියලා කියන්නේ. කුසල ධර්මය කියලා ගත්තාම කරුණාව, මෛත්‍රිය, ප්‍රඥාව, එතකොට ශ්‍රද්ධාව, වීරිය වගේ දේවල් යමෙක් තුළ වැඩෙනවා නම් අපි අන්නේ වට කියනවා යමක් සිහි කරද්දී ඒවා වැඩෙනවා නම් අපිට කියන්න පුළුවන් ඒක සම්මා සතිය වගේම යමක් සිහි කරද්දී අකුසල ධර්මය පිරිහෙනවා නම් රාග, ద్వේෂ, මෝහ යමෙක් තුළ ප්‍රහාණයට යනවා නම් අපිට කියන්න පුළුවන් ඒක සම්මා සතිය කියලා. දැන් අපි ගත්තොත් යමෙක් මේ ඇඟේ තියෙන අසුබ කොටස් ගැන පිළිකුල් කොටස් ගැන සිහි කරනවා. එතකොට ඒ සිහි කරන පාරයක් පාසා සිතේ තියෙන මුලාව ප්‍රහාණය වෙනවා. මේ ජීවිතය ගැන තියෙන මුලාව ප්‍රහාණය වෙනවා. එතකොට ජීවිතයේ තියෙන ඇල්ම තුනී වෙලා යනවා. ඉතින් ඊට පස්සේ යමෙක් මේ මෛත්‍රී සහගත අරමුණක් ගැන සිහිපත් කිරීමක් සිද්ධ කරනවා. එතකොට මේ ඔහුගේ තියෙන තරහ දුර වෙලා යනවා. ඒ වගේ යමෙක් මේ ලෝකේ අනිත්‍ය ස්වභාවය ගැන සිහිපත් කරනවා. එහෙම නැත්නම් මරණය ගැන සිහිපත් කරනවා. එතකොට ඔහුගේ තියෙන ප්‍රමාදී බව දුර වෙලා ඔහු අප්‍රමාදී බවට පැමිණෙනවා. කුසල ධර්මයේ වැඩෙනවා මේ වගේ. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහම් කාරණයක් යමෙක් සිහිපත් කරනවා ජීවිතය සම්බන්ධයෙන්, ලෝකයේ සම්බන්ධයෙන්. ඒවා සිහිපත් කරනකොට එක්ක ඔහුට බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව පැහැදීම වැඩෙනවා. එහෙම නැත්නම් සිතේ වීරයක් ජනිත වෙනවා. එහෙම නැත්නම් ඒවා සිහිපත් කරද්දී නුවණ වර්ධනය වෙනවා. ඉතින් මේ වගේ යමක් සිහිපත් කරද්දී කුසලය වැඩෙනවා නම් අකුසලය පිරිහෙනවා නම් අන්න ඒ වගේ සිහිපත් වීමකට සිහිපත් කිරීමකට අපි කියනවා සම්මා සතිය කියලා. ඉතින් ඒක නිසායි බුදුරජාණන් වහන්සේ මේ සතිය ගැන කියන දේශනාවල නොඑක් තැන්වල සතිය ත්‍රිපිටකයේ අර්ථ දක්වන තැන්වල සතිය ලක්ෂණ හැටියට විශේෂයෙන්ම දක්වන කාරණයක්. ඒ කියනවා චිරකතම්පි චිරබාසිතම්පි සරති අනුස්සරති කියලා. ඔය සති ඉන්ද්‍රිය සති බලය ගැන බුදුරන් වහන්සේ කියන ඒ නොයෙක් තැන්වල අන්නේ ආකාරයට දක්වලා කියනවා. ඒකෙන් කියන්නේ චිර කතම්පි කියන්නේ බොහෝ කාලයකට පෙර කළ දෙයක්. ඊට පස්සේ චිර බාසිතම්පි කියන්නේ බොහෝ කාලයකට පෙර කිව් දෙයක්. බාසිතයක් අනුස්මරණය කරනවා නම් අනුස්මරණය කිරීමේ හැකියාවක් තියෙනවා නම් මෙන්න මේක සතියේ ලක්ෂණයක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. ඒතරේ කියන්නේ මේකෙන් අදහස් වෙනවා යමෙකුට විශේෂයෙන් මේ මතක් කරගැනීමේ හැකියාව පිළිබඳ අදහසක් මේ තුල ගැබ් වෙලා තියෙනවා. දැන් අපි මේ මතකය කියන එක ගත්තහම මේ සාමාන්‍ය දිනදා ජීවිතයේදී මිනිස්සෙකුට ජීවත් වෙන්න විශේෂයෙන් වැදගත් වෙන කාරණයක් තමයි මේ මතකය කියලා කියන්නේ. නමුත් පාලියේ පින්වතුනි මේ ඒ මතකයට සමාන්තර වේදෙන වචනේ තමයි ඇත්තටම සතිය කියලා කියන එක. ඉතින් මතකයේ ගිලිහිලා සිත මුලා වෙලා කියන්නේ අපි යොදනවා සති සම්මෝසා කියලා වගේ වචනයක්. ඉතින් මේ වගේ මේ අප විසින් නිතර සිහියට ගත යුතු එහෙම නැත්නම් සිතට නංවා ගත යුතු කියන අදහස මේ සතියේ තියෙනවා. ඉතින් මෙන්න මේ නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ බොහෝ කලකට පෙර යමෙකුට ඒ වෙච්ච දේවල් අහපු දේවල් සිහි කරන්න පුළුවන් නම් ඒක සතිය ලක්ෂණයක් කියලා. හැබැයි මේ අදහස් කරන්නේ විශේෂයෙන්ම මේ බුදුදහමට අනුව. එහෙම නැත්නම් ධර්මකාරණයන් ඔස්සේ යමක් සිහි කරගැනීමේ ගතිය. දැන් අපි ධර්මදේශනාවක් අහනවා ජීවිතය ගැන. එතකොට ඒ අහන කාරණේ අපිට ගොඩාක් කාලයකට පස්සෙත් අපිට නැවත සිහි කරගන්න පුළුවන් නම් ඒක අමතක නොවී අපිට තියෙනවා නම් අන්න අපිට කියන්න පුළුවන් ඔහුගේ සතිය හොඳයි කියලා. එහෙම නැත්නම් එදිනෙදා ජීවිතයේදී ඔහුට නිතර මේ ජීවිතයේ ස්වභාවය, මරණය ගැන, අනිත්‍ය ස්වභාවය ගැන යමෙකුට සිහිපත් වෙනවා නම් අපිට කියන්න පුළුවන් ඔහුගේ ඒ සතිය හොඳයි කියලා. එහෙම නැත්නම් යමෙකුට නිතර බුදුරජාණන් වහන්සේ ගැන සිහි වෙනවා නම්
මේ ධර්මය ගැන සිහි වෙනවා නම් එතකොට මේ කයේ තියෙන ඇත්තට යථා ස්වභාවය ගැන සිහි වෙනවා නම් අපිට කියන්න පුළුවන් ඔහුගේ සතිය හොඳයි කියලා. ඉතින් ඒක තමයි මේ බොහෝ කලකට පෙර කලකේ ද ඒ සිහිපත් කිරීමේ ගුණය කියලා බුදුරජාණන් වහන්සේ මෙතනදී අර්ථ දක්වන්නේ.